ඉතින් කොහොමද ඔයගොල්ලන් පිළිගන්නවා ගමගේ ඔටෝමොබයිල් channel එකට වෙනවාගේම කාලයකට පස්සේ ඉතින් අපි වීඩියෝ කරන් එන්නේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න ලැස්ති වෙන්නේ වැඩි හරියක්ම අපිට ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ඉෂුව එකක් එහෙම නැත්නම් අපි වාහනයක් පැදගෙන යනකොට නිකන් හරි පාරදී නැවතුනොත් ඩෙරිජිකට යනකම් අපිට අපේ පැත්තෙන් කරන්න පුළුවන් ට්‍රබල් ෂූට් එක මොකද්ද කියලා තමයි අපි මෙහි කතා කරන්න හදන්නේ ඉතින් පොඩි සම්මරි එකක් එහෙම නැත්නම් විනාඩි 10ක් වගේ දොළද මේ ට්‍රබල් ෂූටින් පාර්ට් එක ඔයගොල්ලන්ට අපි කියලා දෙන්න හදන්නේ ඕගොල්ලන්ටම කර ගන්න පුළුවන් සහ ඕගොල්ලන්ට කරලා බලන්න පුළුවන් දෙයක්. ගනින්න මේ වීඩියෝත් එක්කම අපි ටිකරුම් බලමු කොහොමද වෙන්නේ කියලා. පළවෙනි සිනාරියෝ එක. මේ වාහනේ ඔයාගේ වාහනේ කියලා හිතන්න. ඔයා කොයි හරි ගමනක් යන ගමන් දැන් මේ වාහනේ නැවතිලා තියෙන්නේ. රයිට්. මේ වාහනේ නැවතිච්ච ගමන් ඔයා නම් පැනගෙන ගියේ. ඔයා මොකද කරන්නේ? අපර වාහන දෙන්න හිතලා බලන්න. හිතුවද? රයිට්. මේ වාහනේ ඔයා පැදගෙන යද්දී නැවතුණා නම් පළවෙනිටම කරන්න ඕනේ යතුරු එක යතුරු ඔෆ් කරලා බලන්න ඔන් කරලා මේ විදිහට න්‍යූට්‍රල් බල්බ් එක වාහනේ ඔන් වෙනවද කියලා. ඒක තමයි අපිට තියෙන ලේසිම දේ. ලේසිම දේ පළවෙනිටම කරන් තියෙන්නේ මුලින්ම බලන්න න්‍යූට්‍රල් ලයිට් එක ඔන් වෙනවද කියලා. ඔයාගේ වාහනේ සෙල්ෆ් ස්ටාර්ට් තියෙන වාහනයක් නะ. රයිට්. සෙල්ෆ් ස්ටාර්ට් තියෙන වාහනයක් නම් සෙල්ෆ් ස්ටාර්ට් එක ප්‍රෙස් කරලා බලන්න වාහනේ සමහරවිට ස්ටාර්ට් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට හේතු වෙනවා සමහරවිට තාවකාලික පෙට්‍රල් බ්ලොක්. කාබ්ලේ එක යන පෙට්‍රල් ලයින් එකේ පොඩි හරි බ්ලොක් එකක් තිබ්බොත් මේ වගේ සිනාරිය එකකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. දැන් මේ වාහනේ අපි කතා කරා. මේ වාහනේ අවුරුදු සාමාන්‍යයෙන් 13කට වැඩිය පරණයි. 2009 වගේ ආපු බයිසිකලයක්. ඉතින් මේ වගේ වාහනයක බ්‍රේක් ඩවුන් එකක් වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. මොකද කාලයක් තිස්සේ මේ වාහනේ පදින නිසා සහ මේ වාහනේ තියෙන කොම්පොනන්ට්ස් අපි කොච්චර සර්විස් කරත් අර ඒ කොම්පොනන්ට් එකේ ලයිෆ් ටයිම් එක ඉවර වෙගෙන යන නිසා. රයිට්. ඔයා හිතන්නේ දැන් ඔයා යතුරු ඔන් කරාම ඔයාගේ න්‍යූට්‍රල් ලයිට් එක පත් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ බැටරි ලයින් එකෙන් එන සප්ලයි එක මේ කියන වාහනේ ස්ටාර්ට් එකට ඔන් කරන්න දෙන්නේ නැහැ. ඒකනම් මොකක් හරි ෆියුස් එකක් ගිහිල්ලා වෙන්න පුළුවන් මේ කියන ෆෝල්ට් එකේ ඉන්නේ. රයිට්. ෆියුස් එක බලන ලේසිම ක්‍රමය මේ එක කප් එකක් අපිට අපේ යතුරෙන් අරින්න පුළුවන්. ඒ හේතුව යතුරෙන් අරින්න දීලා තියෙන්නේ අපි මේ වගේ සඩන් බ්‍රේක් ඩවුන් එකකදී අපිට මේක රිපයර් කරගෙන යන්න එන්න පුළුවන් වෙනවා. රයිට්. මේ විදිහට සයිඩ් කප් එක ගලවලා මේ වගේ පොඩි කේබල් එකක් තියෙන්නේ. කේබල් එකක් දාන අපිට සීට් එක සම්පූර්ණ ගලවලා එළියට ගන්න පුළුවන්. හරි. සීට් එක දැක්කම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට. මේන් ෆියුස් ලයින් දෙකක් මේ වාහනේ ඇවිල්ලා තියෙනවා නේ. පේනව නේද? රයිට්. එතකොට ඔයාගේ න්‍යූට්‍රල් ලයිට් එක ඔන් වෙන්නේ නැත්තම් සමහර විට මේ කියන ෆියුස් එකක් ගිහිල්ලා හරි එහෙම නැත්නම් මේ තියෙන කනෙක්ෂන් එක උරුලලා හරි වෙන්න පුළුවන්. මෙන්න මේ කියන පාර්ට් එක මෙකැනික් කෙනෙක් නැතත් ඔයාට උනත් පුළුවන් මේකේ තියෙන එක්ස්ට්‍රා ෆියුස් එක මේකට මාරු කරගෙන මේ කියන ෆෝල්ට් එක නම් තියෙන්නේ හදාගන්න. එහෙම නැත්නම් බයිසිකලේ මේන්ටනන්ස් එක ගොඩක් පුරවනම් ඔයාගේ බයිසිකලේ මේන්ටනන්ස් එක හරියට වෙලා නැත්නම් කාලයක් තිස්සේ මේකේ විදිහට බැටරි කනෝ සවුත් වෙලා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකත් චෙක් කරගන්න බැටරි වයර් එක බුරුලලාද කියලා ඔයාගේ වාහනේ මේ වගේ සඩන් බ්‍රේක් ඩවුන් එකක් ආවොත්. රයිට්. ඊළඟ වෙන්න පුළුවන් දෙය. එහෙම නැත්නම් අපි දෙවෙනි වෙලේ චෙක් කරගන්න ඕනේ මේ පෙට්‍රල් බ්ලොක් එකක් වෙන්නත් පුළුවන්. ටැංකිය. ටැංකිය මලකට කනකොට කාලෙත් එක්ක ටැංකිය මේ කියන පෙට්‍රල් වෑල් එක යන තැන මෙතන බ්ලොක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ පෙට්‍රල් ෆිල්ටර් එකක් තියෙනවා නම් ෆිල්ටරෙන් පස්සේ කාබ්ලේටරේ යන ඒ ලයින් එකේ එතන බ්ලොක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාබ්ලේටරෙන් එන්ජිමට විදින තැන එතන ස්ලෝ ජෙට් එක හරි එහෙම නැත්නම් මේන් ජෙට් එකේ හරි බ්ලොක් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔය කියන පෙට්‍රල් බ්ලොක් කොතන හිර වුණත් ඔයාගේ වාහනේ පර්ෆෝමන්ස් එකට ඒක ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යෙන්. ඉතින් මේක ඊළඟට වාර චෙක් කරගන්න තියෙන තැන ලේසිම විදිය ඔයාගේ වාහනේ පෙට්‍රල් ඉන්ඩිකේටරක් තියෙනවා නම් ඉස්සෙල්ලාම ඉන්ඩිකේටරෙන් චෙක් කරගන්න. ඉන්ඩිකේටරෙන් චෙක් කරගන්න කොහොමද පෙට්‍රල් එතන ඔයාගේ ටැංකි පෙට්‍රල් තියෙනවද එහෙම නැත්නම් ඔයා රිසර්ව් මෝඩ් එකට ඇවිල්ලාද ඉන්නේ කියලා. ඉතින් ඕනම ටැංකියකට FZ වලට ඒ කියන්නේ EFI මොඩල් එකේ වාහන වලට ඇරෙන්න අනික කාබ්ලේටර් මොඩල් වලට නම් ගොඩක් කරාට මේ කියන තැන මේ කියන පෙට්‍රල් ටැප් එක ගෙනවා ඒකේ ඔන් ඕෆ් සහ උඩට මේක මේ පැත්තට කරගුවම
රිසව් කියන ලෙවල් එකට යනවා. ඉතින් ඔයාගේ රිසව් ලෙවල් එකට දාලා වාහනේ වාරයක පාරක් ස්ටාර්ට් කරලා බලන්න පුළුවන් පයිසලේ රිසව් හැලලා තියෙන කියලා. එහෙම නැත්නම් රිසව් එකේදීත් ඔයාගේ පයිසලේ ස්ටාර්ට් වෙන්නේ නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙනවා නම් මේක ඔයාට ඕෆ් කරලා ටැප් එක ඕෆ් කරලා වෙන මෙතනින් මේක පන්නලා මේ විදිහට පන්නලා බලන්න පුළුවන්. මේක මේ විදිහට ටැප් එක අරිනකොට පෙට්‍රල් එනවද නැද්ද කියලා. ඉතින් අතන පෙට්‍රල් ටැප් එකෙන් අපිට පෙට්‍රල් එනවා නම් එහෙනම් ඊළඟ බ්ලොක් එක වෙන්න පුළුවන් කාබ්ලේටරේනේ. ඒක චෙක් කරගන්න තියෙන හොඳම විදිය. ඉතින් මෙන්න මෙතන තියෙනවා කාබ්ලේටරේ ඕෆ්ලෝ ලයින් එකේ එනේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඕෆ්ලෝ ලයින් එක රයිට්. අපි කරන්නේ මේක මේකෙන් පෙට්‍රල් ටිකක් ඕෆ්ලෝ කරනවා මේ විදිහට. ඔෆ්ලෝ කරලා බලනවා මේ කාබ්ලේටර් ඇතුලේ තෙල් තියෙනවද කියලා රයිට්. ඉතින් මේ විදිහට ඔෆ්ලෝ කරාම වාසි දෙකක් වෙනවා. එකක් ඔයාගේ කාබ්ලේටරේ නිකන් හරි වතුර තියෙනවා නම් රයිට්, වතුර තියෙනවා නම් මේ ඔෆ්ලෝ එක හරහා වතුර එළියට යනවා. ඉතින් අර ටැංකි වැස්සල දෙවෙනකොට සමානවර ලීක් වෙලා ඒ වගේ හේතු නිසා මේ කියන එකේ පෙට්‍රල් එක වතුර ගලවන් යන තියෙන පුළුවන්. ඒතර අපි මේ විදිහට මේක ඔෆ්ලෝ කරාම කාබ්ලේටරේ ඇතුලේ වතුර මොනවා හරි තියෙනවා නම් ඒ වතුරත් මේකෙන් හිමීට එළියට තල්ලු වෙනවා. ඒතර ඔයාට ස්ටාර්ට් එකට ඒ වතුර තියෙන එකත් බලපානවා නම් ඒ ප්‍රශ්න මෙතනින් විසඳෙනවා. රයිට්. එහෙමනම් අර කලින් අපි කතා කරගත්ත ඒ වගේ කිසි ප්‍රශ්නයක් නැත්තම් ඊළඟ ගැටලුව සමහර විට ස්පාර්ක් ප්ලග් එකේ හරි එහෙම නැත්නම් ස්පාර්ක් ප්ලග් එකට කරන්ට් එක යන ලයින් එකේ හරි වෙන්න පුළුවන්. ඉතින් මේක චෙක් කරගන්න තියෙන ලේසියුන ක්‍රමය තමයි ප්ලග් ටොප් එක ගන්නවලා ඒකේ මේ කියන වයර් එක ගන්න එළියට. ඒක මෙහෙම වාමාවර්තව කරගුවම අපිට මේ කියන වයර් එක එළියට ගන්න පුළුවන් රයිට්. මේ ගන්න වයර් එක ඒක අපි වයිසරේ අතුර ඔන් කරලා මේ වයර් එක මේ බොඩි එකට අපිට ලං කරලා අපිට පුළුවන් බයිසිකලේ සෙල්ෆ් ස්ටාර්ට් එක මේ විදිහට කරන්ට් එක එනවා නම් ඒ කියන්නේ අපිට සීරියල් එක හරහා බයිසිකලේ කොයිල් පැක් කරලා කරන්ට් එක ඇවිල්ලා මෙතන එනකන් මේකේ සප්ලයි එකේ කිසිම ගැටලුවක් නැහැ කියලා. එහෙමනම් අපිට තියෙන ඊළඟ ප්‍රශ්න තමයි මේ කියන ස්පාර්ක් ප්ලග් එක වැඩ කරනවද නේ. එහෙනම් ඒක චෙක් කරගන්න තියෙන්නේ ස්පාර්ක් ප්ලග් එක ගලවන ටූල් එකෙන්. මෙන්න මේ කියන ටූල් එකෙන් අපිට මේ කියන ප්ලග් එක ගලවලා අපි ගන්න ඕනේ ප්ලග් එක එළියට අරගෙන බලන්න ඕනේ කොහොමද කන්ඩිෂන් එක කියලා රයිට්. මේකට ටූල් එකේ මෙනවා මේ විදිහට ප්ලග් ටූල් එක ඇතුළට හයි කරලා රයිට්. ඒක ගලවන මේ වගේ පොඩි කූරක් එහෙම නැත්නම් මල් නියනක් හරි ලැට් නියනක් හරි එහෙන් තමයි මේ කියන එක බුරු කරන්න තියෙන්නේ රයිට්. හරි, ඒ විදිහට මේක බුරු කරගෙන අපිට මේ කියන ස්පාර්ක් ප්ලග් එක ගන්න පුළුවන් එළියට රයිට්. මේ තියෙන්නේ ලැන්ට මේ ඇතුලේ තියෙන ස්පාර්ක් ප්ලග් එකේ කන්ඩිෂන් එක රයිට්. මේකේ 1 mm වගේ පොඩි ගැප් එකක් තියෙනවා. ඊට අමතරව මේකේ වාද පොඩි දලාදසක් ගන්න පුළුවන් පෙට්‍රල් පිච්චෙනවා නම් කොහොමද, එහෙම නැත්නම් මොන හරි ඔයිල් වගේ එකක් එක කලවම් වෙලා මේක ඇවිල්ලා තියෙනවා කියලා රයිට්. ස්පාර්ක් ප්ලග් එක එළියට ගත්තට පස්සේ ඕගලන්ට මේ විදිහට තියලා පොඩි ටෙස්ටින් එකක් කරන්න පුළුවන් ස්පාර්ක් ප්ලග් එකේ මෙතනින් ස්පාර්ක් එක එළියට එනවාද කියලා රයිට්. මේ විදිහට එළියට එනවා නම් ස්පාර්ක් ප්ලග් එකේ සමහර ලාට ගැටලුවක් නැහැ. හැබැයි සමහර ස්පාර්ක් ප්ලග් තියෙනවා මේ කියන ස්පාර්ක් ප්ලග් එක එළියේ පත්තු වුණාට අපි බයිසිකලේ ඇතුළට එන්ජින් එක ඇතුළට දැම්මට පස්සේ සමහර ලාට පත්තු වෙන්නේ නැති ප්‍රශ්න. ඉතින් ඔයාගා ස්පාර්ක් ප්ලග් එකක් තියෙනවා නම් ඔයාලට ඒක දාලා බලන්න පුළුවන් මේ වෙලාවේදී එන්ජින් එක ස්ටාර්ට් වෙනවද කියලා. රයිටින් අපි මෙච්චරලා කතා කරේ බේසික්ම ටික අපිට කරන්න පුළුවන් මූලික දේවල් ටික තමයි අපි කතා කරේ. ඉතින් එතනින් හැරත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැත්නම් අපිට අනිවාර්යෙන් කාර්මික සහය පතන්න වෙනවා.
ඒවට හොඳට මසුවර මේ කියන පාට්ටකෙන් පස්සේ ගොඩක් දරට වාහන ස්ටාර්ට් වෙනවා. ඉතින් එක්කෝ වෙන්නේ වතුර ගිහිල්ලා ටැංකිය හරහා, එහෙම නැත්නම් පෙට්‍රල් බ්ලොක් එකක් తాවකාලික, එහෙම නැත්නම් ප්ලග් වයර් එකක් උරුල්ලලා හරි ඒ වගේ දේවල් තමයි ඉතින් වාහනයකට වෙන්නේ. ඉතින් බලන්න ඕගොල්ලෝන්ගේ මොනවා හරි වෙලා නැවතුනොත් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක උපකාරයක් වෙයි කියලා හිතනවා. ඒ වගේමයි අපේ channel එක subscribe කරන්න, share කරන්න, තව කෙනෙක්ට knowledge එක ගන්න පුළුවන් වෙන්න මේ වගේ වීඩියෝ එකක් අයිමත් අපි හම්බෙමු.